ආයුබෝවන්. අද අපි කතා කරනවා බොහොම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් විදිහට මමත් නිතර මුහුණ දුන්න ප්‍රශ්නයක්. ඒ තමයි වෙජිටේරියන්ලට, වීගන්ලට, මාංශ ආහාරයට ගන්න ඇති නිර්මාංශ ආහාරිකයන්ට පෝෂණ ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්ද, ඔවුන්ට ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කරගන්න පුළුවන්ද බැරිද කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ ගැන මම කතා කරන්න හිටුවේ ක්‍රීඩා හා යෝග්‍යතා උපදේශකයෙක් විදිහට මම වැඩ කරනකොට මට මේ ප්‍රශ්නේ නිතර ආපු නිසා සමාජ මාධ්‍ය සහ මුහුණට මුහුණ කතා කරද්දී මම ගත්තොත් ක්‍රීඩකයෙක් විදිහට ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබලා තිනවා. ජාතික මට්ටමේ පමණක් නෙමෙයි අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා කරලා තියෙනවා. සවිවරයේ සෙවීම, පවර් ලිෆ්ටිං සහ සටන් කලාව, සටන් කාවෙත් මුවයි තායි කියන, තායි කික් බොක්සින් කියන අංග 8 සටන් කලාව. ඒ කියන්නේ අත් දෙකෙන් විතරක් කරන බොක්සින් නෙමෙයි, කකුල සහ වැලමිට, දණ හිස් සහ සිටගෙන පොර බැදීම කියන එක යම් පමණකට MMA මික්ස් මාෂල් ආර්ට් කියන එකත් මම කරලා තියෙනවා. අංගම්පුර කියන දේශීය සටන් කලාව ගැනත් අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් කායික යෝග්‍යතාව, මානසික යෝග්‍යතාව කියන එක මට ප්‍රශ්නයක් වුණේ නෑ. ඉගෙනීමෙදුත් මම හොඳම ලකුණු ගත්තා මගේ ක්‍රීඩා විභාගවල. ඒකේ බැච් ටොප් වුණා. අපිට උසස් පෙළ, සාමාන්‍ය පෙළ අපි හොඳට කරා. අපි ඩිප්ලෝමා සහතික කරා. ඒ වගේ අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ මානසික බුද්ධිමේ වශයෙන්. ඉතින් මේ දේ ගැන අපි අද කෙටියෙන් පුළුවන් තරම් කෙටියෙන් කතා කරමු. ශරීරය සකස් වෙන්නේ ප්‍රධාන වශයෙන් පෝෂක පදාර්ථ වලින්. අපි කන කෑමෙන් තමයි ශරීරය හැදෙන්නේ. ව්‍යායාම කරන එක ගැන පස්සේ කතා කරමු. එතකොට ශරීරය පවත්වගෙන මම දැන් මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේත් මගේ ශරීරයේ ශක්තිය පාවිච්චි කරලා. මගේ අත දික් කරනවා, මගේ කට අරිනවා, මම ඔයගොල්ලෝ දිහා බලනවා. ඔයගොල්ලෝ මේක බලන් ඉන්නෙත් ඔයගොල්ලන්ගේ ශරීරයේ ශක්තිය පාත්වා ගැනීම. මේ ශක්තිය ලබා ගන්න ප්‍රධාන එකකේ අපි හැමෝම ඉස්කෝලේ ඉගෙන ගත්ත කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ පිෂ්ඨමය ආහාර වලින් ලැබෙන දේ. පිෂ්ඨමය ආහාර තමයි ප්‍රධාන වශයෙන් අපේ ශරීරයට වැදගත් වෙන්නේ. මොනවද පිෂ්ඨමය ආහාර? හැමෝම දන්නවා. බත්, පාන්, රොටි, පිට්ටු මේ හැම දෙයක්ම ප්‍රධාන වශයෙන් හදන්නේ ශාකමය මූලාශ්‍ර වලින්. වී, තිරිඟු, බඩිරිඟු වගේ ප්‍රධාන ශාකමය මූලාශ්‍ර තුන කුලයේ ශාකමය මූලාශ්‍ර වලින් ඇට වර්ග වලින්. ඉතින් කාබෝහයිඩ්‍රේට් ලබා ගැනීමට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නිර්මාංශාහාරයකට. ඇත්ත වශයෙන්ම පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් විතරයි. හුඟක් වෙලාවට නිර්මාංශාහාරිකව මස් කන්න නැති නිසා බොහොම කෑදරකමින් කාබෝහයිඩ්‍රේට් කණ්ඩ ගතන බලන ගතියක් මට තියෙනවා. ඒක නිසා මහත් වෙන්න බලන. ඒක නිසා මොකද නිර්මාංශාහාරිකයෙක් නම් මම ඔබට කියනවා පොඩ්ඩක් කෑදර නොවී ටිකක් පරිස්සමෙන් කාබෝහයිඩ්‍රේට් මූලාශ්‍ර ගන්න. ඊළඟ එක තමයි මේක ලින්ක් වෙනවා තව පොඩ්ඩකින්. හොඳේ. ඊළඟ එක තමයි මේදය. ශරීරයේ ප්‍රධාන පෝෂක, ප්‍රධාන ශක්තිය ලබා ගැනීම සහ විටමින්. සමහර විටමින් වර්ග වතුරේ දිය වෙන්නේ නැහැ. මේදේ තමයි දිය වෙන්නේ. ඉතින් මේ සමහර විටමින් වර්ග ලබා ගන්න පුළුවන් මේදෙන් විතරයි. මෙන්න මේ මේදය කියන එක කිසිම ප්‍රශ්නයක් නැතුව අපි අවුරුදු දහස් ගාණක් ශ්‍රී ලංකාවේ මිනිස්සු විදිහට, ආසියානුව විදිහට පොල් ගහෙන්, ඊළඟට තව ගස් ඇට වර්ග වලින් අපි තෙල් ලබාගෙන තිනවා. පොල් තෙල් ගත්තොත්, එඬරු තෙල් ගත්තොත්, ඔලිව් ඔයිල් ගත්තොත්, එතකොට සීඩ් ඔයිල් වගේ ඕනම ශාකමය මූලාශ්‍රයකින් මේ තෙල් වර්ග ලබාගෙන තිනවා. අවුරුදු දහස් ගාණක් තිස්සේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ දෙයට. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ මහා ආන්දෝලනාත්මක ප්‍රශ්නය තමයි අපේ සමාජයේ ප්‍රෝටීන්. අනේ මස් කන්නේ තියාට ප්‍රෝටීන් බෑ, ශරීරය සකස් වෙන්නේ නැහැ. මම කිලෝ 200කින් ඩෙඩ් ලිෆ්ට් ගැහුවේ රෙප්සා එකක් නෙමෙයි, කිලෝ 200කින් රෙපටිෂන් ඩෙඩ් ලිෆ්ට් කියන්නේ බරයිස්වේ සටන් කරේරින් එකේ ඔය කියන ප්‍රෝටීන් නැතුවද. මට ඕන තරම් හම්බෙලා තිනවා ප්‍රෝටීන්, කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න වීගන්. වීගන් මං කියන්නේ මස් මාළු කිවි බිත්තර කිසිම දෙයක් නැතුව ශාක්‍යමය මූලාශ්‍ර විතරක් වලින් බොඩි බිල්ඩින් කරන ක්‍රීඩකයොත් මේ ලෝකෙ ඉන්නවා. ගිහිල්ලා බලන්න මේ අන්තර්ජාලය ඕන තරම් තියෙනවා. ඉතින් මේ ප්‍රෝටීන් කියන එකේ ප්‍රශ්නය වෙන්නේ, ප්‍රෝටීන් කියලා කියන්නේ ඇමයිනෝ අම්ල 21ක එකතුවක්. හිතා ගන්නකො අපි පුංචි කාලේ සෙල්ලම් කරන බිල්ඩින් බ්ලොක්ස්, මේ බිල්ඩින් බ්ලොක්ස් 21ක් එක හැඩයකට හැදුවා කියන්නේ ඔන්න ඔය වගේ අණු වල එකතුවක් තමයි ප්‍රෝටීන් කියලා කියන්නේ. මේ 21ෙන් 9ක් තියෙනවා අපේ ශරීරය සකස් වෙන්නේ නැති. සමහර පෝෂක පදාර්ථ දින අපේ ශරීරය සකස් කරගන්න. උදාහරණයක් විදිහට විටමින් D. ඕගොල්ලන්ට විටමින් D කිසි දවසක ඌණතාවයක් ඇති වෙන්නේ නැහැ. කෑමෙන් ලැබුණ නැත්නම් අවුවට ගිලා ටිකක් වෙලා ඉන්නකොට මේ හැමෙන් හදා ගන්නවා විටමින් D. ඒ වගේ නමුත් අපිට විටමින් C හදා ගන්න බැහැ. දැන් පූසෙක් ගත්තොත් ඒ පූස මීයක් මරාගෙන කෑවම විටමින් C හදා ගන්නවා. දැන් මේක ඇහුවා මාංශාරික මීයෝ කන්න ඕනේ කියයි. ඒක වෙන කතාවක්. පූස මීයෙක්ගෙන් විටමින් C හදා ගන්නවා. නමුත් අපිට විටමින් C ගන්න වෙනවා. අපිට විටමින් C හදා ගන්න බෑ. පූස විටමින් D මම ඒක හරහා හරියට දන්නේ නැහැ. හරි. එතකොට ඒ වගේ ප්‍රෝටීන් වල මේ essential amino acid ප්‍රධාන amino අම්ල 9 නැති නිසා අපිට ඒක ආහාරයෙන් ලබා ගන්න වෙනවා. හුඟක් දෙනෙක් මේකට කියන්නේ මේකට මස් මාළුම කන්න ඕනේ. මෙහෙමයි. මස් වල දැනට විද්‍යාත්මක හොයාගෙන තියෙන විදිහට මේ essential amino අම්ල 9 අත්‍යවශ්‍ය amino අම්ල 9 සම්පූර්ණව තියෙනවා කියනවා.
ඒ කියන්නේ 9ම තියෙනවා. ශාක්‍යමය මූලාශ්‍රවල 9ම නැති වෙන්න පුළුවන් කියලයි කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම හොයාගන්නද කියන එක විවාදාත්මකයි. නමුත් මේක තියෙන ප්‍රධාන ඔප්පු වෙච්ච මතයක්. එතකොට මේ 9 දැන් ඔයා කියන පරිප්පු කියන හොඳ ප්‍රෝටීන් මූලාශ්‍රයක්. පරිප්පු වල මේ 9ම නැහැ. හරිද? 8ක් තියෙනවා කියනකො 7ක් තියෙනවා කියනකො. නමුත් ඔබ රණිල කුලේ ශාක ගත්තොත් බෝන්චි වගේ පොන්චි වලින් අර ඉතුරු දෙකයි තව අමතරවත් ලැබෙනවා. අපි දන්නවා ශාකමය මූලාශ්‍රවල ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. ප්‍රමාණය අරක පොඩ්ඩක් අසම්පූර්ණ වෙන්න පුළුවන්. නමුත් ඇමයිනෝ අමිලවල ප්‍රමාණය වැඩි මාංශමය මූලාශ්‍රවලට වඩා. එතකොට අපිට තර්කයක් කරන්න පුළුවන්. අපි ශාකමය මූලාශ්‍ර කිහිපයක් එකතු කරගත්තාම අර ඇමයිනෝ අමිල 9 සම්පූර්ණයෙන් හැදෙනවා නෙවෙතරන් නෙමේ ඊට වඩා වැඩියත් ලැබෙනවා. ඉතින් වීගන් කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව, يعني මස් මාළු කිරි බිත්තර කිසිම දෙයක් නොගන්න කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රෝටීන් වලතාවය සකස් කරගන්න පුළුවන් අරකින්. අනිත් එක වෙජිටේරියන් කෙනෙක් නම් කිරි බිත්තර වගේ දේවල් වලින් අර ශාකමය මේ ප්‍රෝටීන් ලැබෙනවා. ඉතින් මම මේ ප්‍රශ්නේ නිතර නිතර කතා කරලා තියෙනවා. මම කිව්වට පිළිගන්න එපා. අන්තර්ජාතික හොයලා බලන්න ගේම් චේන්ජර්ස් වගේ වැඩසටහන් වල ලෝකේ ශක්තිමත් ක්‍රීඩකයෝ කොහොමද ප්‍රෝටීන් මූලාශ්‍ර ලබා ගන්න කියන එක විස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඉතින් මම මේ කතා කරේ මැක්‍රෝ න්‍යූට්‍රිෂන් ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ ගැන. මම අපි දැන් කතා කරමු මයික්‍රෝ න්‍යූට්‍රිෂන් ප්‍රධාන නොවන නමුත් අපි කතා කරේ කලින් ග්‍රෑම් වලින් ශරීරයෙන් ලැබෙන්න ඕන පෝෂ්‍ය පදාර්ථය තමයි මැක්‍රෝ. මිලිග්‍රෑම් වලින් කියන්නේ පොඩි ප්‍රමාණ වලින් ශරීරයෙන් ලැබෙන්න ඕන ඒවා තමයි විටමින් සහ ඛනිජ ලවණ සහ ජලය. හොඳේ ජලයේදී අපි කවුරු සත්තු මරලා ලේබොන්නේ නැහැනේ, වතුර පයිප්පෙන් හරි ගඟෙන් හරි බොනවා. ඒක අදාළ නැහැ. ඊට පස්සේ විටමින් වර්ග ගත්තොත් ඕනෑම පළතුරක එළවලුවක විටමින් වර්ග තියෙනවා. මම මේක ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. විටමින් B12 ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. විටමින් B12 ශාක්‍ය ආහාරවලින් ලබා ගන්න පුළුවන් පැහැදිලිවම. විටමින් B12 කියන්නේ පොළව ආශ්‍රිත වෙවෙන පස්වල තියෙන බැක්ටීරියාවකින් ඉපදවන පෝෂ්‍ය පදාර්ථයක්. මේක පස් ආශ්‍රිතව වෙවෙන තනකොළ නිදිති වගේ පළතු කොළ වර්ග කාලා තමයි සත්තුන්ට ලැබෙන්නේ. අපි ඒ සත්තුන්ගේ මස් කෑම අපිට මේ විටමින් 12 ලැබෙනවා. හැබැයි අපිට පුළුවන් නම් අපි අවුරුදු දහස් ගාණක් තිස්සේ පොළව ආශ්‍රිතව වැවෙන පුංචි පලා වර්ග කාපු මිනිස්සු දැන් වෙනකොට යුරෝපයේත් ඒක පටන් ගන්න තියෙනවා. පොළව ආශ්‍රිතව වැවෙන පලා වර්ග වැඩිව හොදල වැඩිව රත් කරන්නේ නැතුව ගත්තොත් විටමින් B12 කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. මම අද වෙනකම් විටමින් B12 පෝෂ්‍ය අතිරේක පෙත්තක්වත් මොකක්වත් අරන්නේ නැහැ. මට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැනේ. ඊළඟට අපි ගත්තොත් යකඩ ඕනම කොළ වර්ගයක අන්තර්ගතයි. විශේෂයෙන්ම නිලිති, කංකු මේ වගේ කොළවල ඕන තරම් තියෙනවා. ඛනිජ ලවණ කියන එක කිසිම ප්‍රශ්නයක් නැතුව කොළ වර්ග ඔබේ ආහාරයට එකතු කරගත්තොත් පළතුරු වර්ග ඔබේ ආහාරයට එකතු කරගත්තොත් ලබා ගන්න පුළුවන්. විටමින් C ශාරීරික වර්ධනයට අත්‍යවශ්‍යයි. ඒක ලබා ගන්න පුළුවන් ඇඹුල් රහ පළතුරු වලින් සහ කැල්සියම් වර්ග ඕනම ඇට වර්ගයකින්. හොඳේ? හරි. එහෙනම් මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. ගැටලුවක් තියෙනවා අපි කතා කරමු. කරුණාවන්තව ලෝකෙ දිහා බලමු. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බය නැතුව මස් මාංශ අතහරින්න.